අදාපි කතා කරන්නේ වෙනස්ම මාතෘකාවක් ගැන මේක අපි අනිවාර්යෙන්ම කතා කළ යුතු මාතෘකාවක් වෙන්නේ ඔයාගේ ජීවිතයට අත්‍යවශ්‍යම අංගයක් වෙන නිසා ඒ තමයි මිනිමලිසම් නැත්නම් අවමවාදය මිනිමලිස් කෙනෙක් විදිහට අපි හිතද්දී වැඩ කරද්දී ජීවත් වෙද්දී අප සතුව තියෙන්න ඕනේ ප්‍රධානතම ගුණාංගය තමයි සොයල් විනය තමන්ට තමන්ව පාලනය කර ගැනීමට බැරි නම් සරල දිවිපෙවතක් ඇති කර ගැනීම ඉතාමත්ම අපහසු හිතන හිතන දේ ගන්න හිතනවා නම් හිතන හිතන දේ කරන්න හිතනවා නම් එතන තියෙන්නේ සංකීර්ණ අවශ්‍යතා මිස අවම අවශ්‍යතා මත එපීමක් නෙමෙයි එවරස් කඳ මුදුන මුලින්ම තරණය කළ මිනිසා සර් එඩ්මන්ඩ් හිලරි තමන්ගේ එවරස් තරණය ගැන මෙන්න මෙහෙම කියනවා අපි ජයගත්තේ කඳ නෙමෙයි අපි ජයගත්තේ අපිවමයි කියලා මිනිමලිස් කෙනෙක් කියන්නේ ජීවිතය අමතක කරපු කෙනෙක් නෙමෙයි මිනිමලිස් කෙනෙක් කියන්නේ ජීවිතය යම් තරමකට හරි විදිහකට තේරුම් ගත්ත කෙනෙක් සාමාන්‍යයෙන් මිනිස්සු කරන්නේ තමන් වට සිටින පිරිස පරාජය කරමින් පාලනය කරමින් ඉදිරියට යන්න උත්සාහ කරන එක නමුත් මිනිමලිස් කෙනෙක් තමන්ගේ සිතුවිලි හා අවශ්‍යතා පාලනය කරමින් ඉදිරියට යන්න උත්සාහ කරන්නේ ලෝකේ තියෙන හැම දෙම තමන් සතු කරගන්නට වඩා තමන් සතු ඇති දේ සතුටු වෙන්න මිනිමලිස් කෙනෙක් දන්නවා එක්තරා සෙන් භික්ෂුවක් වරක් මෙන්න මෙහෙම දේශනා කරලා තියෙනවා මා දන්නා බොහෝ මිනිසුන් දිනපතාම උත්සාහ කරන්නේ වඩාත් දක්ෂ වීමට එහෙත් මා උත්සාහ කරන්නේ වඩාත් සරල වීමට මොකක්ද මේ සරලකම පුද්ගලෙක් සරල වෙන තරමට ඒ පුද්ගලයා සතුව තිබෙන අවශ්‍යතා අඩු වෙනවා අවශ්‍යතා අඩු වෙන තරමට පීඩනය අඩු වෙනවා පීඩනය අඩු වෙද්දී මනස නිදහස් වෙනවා නිදහස් මනසක් කියන්නේ මිනිස්සෙකුට ලැබෙන අමිල සම්පත මිනිමලිසම් වලදී අපි ඉගෙන ගන්න ප්‍රධානතම දේ තමයි අපි කැමති දේවල් නෙමෙයි අපිට අවශ්‍ය දේ තෝරගන්න කියන එක වර්තමානයේ අපි හුරු වෙලා ඉන්නේ අන් අයව අනුගමනය කරන්න ඇත්තටම ඔබෙන් ඔබට අවශ්‍ය දේ මොනවද කියලා එකපාරටම හෙව්වොත් දෙන්න උත්තරයක් නැතුව ඔබ ගොළු වෙනවා ඒක අනිවාර්යයි හැබැයි මිනිමලිස් කෙනෙක්ට ඒ ප්‍රශ්නේ නම් නැහැ මිනිමලිසම් අනුගමනය කරන කෙනෙක් හැම විටම තමන්ගේ අවශ්‍ය දේ දන්නවා තමන්ට අවශ්‍ය දේ දන්නවා කියන්නේ ඔවුන්ට තමන්ව අඳුන ගන්න ලැබෙනවා කියන එක තමන්ව අඳුන ගන්න තැනදී අපිට අපේ ජීවිතය පවත්වාගෙන යන්න ලේසි වෙනවා ඉතින් මිනිමලිස් කෙනෙක් හැම විටම ඒ පහසුවක් දෙනවා තමන්ට අවශ්‍ය දේ දන්න කෙනෙක් කවදාවත් අනවශ්‍ය දේ වෙනුවෙන් කාලය වැය කරන්නේ නැහැ උදාහරණයක් විදියට හිතන්න බඩු ලිස්ට් එක ලියාගෙන ගියාම කොතරම් ඉක්මනට බඩු ටික ගන්න පුළුවන්ද බඩු ලිස්ට් එකක් නැතුව ගියාම මතක් කර කර තෝර තෝර හිත හිත ගන්න ගියාම වෙලා යනවා ඒ විතරක් නෙමෙයි අනවශ්‍ය දේ වලට මුදලුත් නාස්ති වෙනවා අන්න ඒ වගේ තමන්ට අවශ්‍ය දේ දන්න කෙනාට කාලය වගේම මුදලුත් ඉතුරු කර ගන්න පුළුවන් වියදම් වෙනවා කිව්වම මුදල්ම විතරක් නෙමෙයි ඇතැම් විට අපේ අතින් නොදෙනවත්තම අපේ වටිනා කාලය ශ්‍රමය දැනුම මේ ඕනම දෙයක් අනවශ්‍ය විදියට අනවශ්‍ය දේවල් වලට අනවශ්‍ය පුද්ගලයන්ට වැය කරන්න අපිට සිද්ධ වෙනවා හැබැයි එහෙම වෙන්නේ අපේ අවධානය අනවශ්‍ය දේවල් කෙරෙහි ඇදෙනකොට මිනිමලිසම් වලදී අනවශ්‍ය දේ බැහැර කරන්න අපි අපිවම පුරුදු කරගන්න නිසා අනවශ්‍ය දේ වෙනුවෙන් අපේ වටිනාකම් වියදම් කරන්න අපිට සිද්ධ වෙන්නේ නැහැ අනවශ්‍ය දේ වෙනුවෙන් වැය කරන මුදල් ඉතිරි වෙනකොට වැඩි වැඩියෙන් මුදල් හම්බ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ අනවශ්‍ය පුද්ගලින් ඇසුරු කිරීම නවත්වනකොට අපිට ආදරය කරන පුද්ගලින් අපට ලං වෙනවා ඒ වගේම කාලය ඉතුරු වෙනවා අනවශ්‍ය වැඩ රාජකාරී වලින් බැහැරවීම වගේ දේවල් තුළින් ඔබට ඔබේ නිදහස විඳින්නට අවස්ථාව ලැබෙනවා තමන්ගේ ජීවිතයට නිදහසක් ලැබෙනකොට කවුද ඒ ගැන සතුටු නොවන්නේ අපි මේ හැම දෙම කරන්නේ සතුටු වෙන්නනේ එහෙම නේද අපි ඉගෙන ගන්නේ අපි මුදල් හම්බ කරන්නේ අපි මහන්සි වෙන්නේ අපේ සතුට ළඟා කරගන්න ජීවිතේ සංකීර්ණ කර ගැනීම තුල නෙමෙයි ජීවිතේ සරල කර ගැනීම තුලයි අපි හොයන හැම සතුටම තියෙන්නේ කියලා මිනිමලිසම් අපිට උගන්වනවා ඉතින් සතුට හොයාගන්න මැජික් එක තියෙන්නේ මේ මිනිමලිසම් වල ඔබ උත්සාහ කරලා බලන්න ඔබට ජය